වසර දෙකකදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය දෙගුණයක් වෙලා. ලංකාව තුළ බලාපොරොත්තු වන පරිවර්තනයට ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන්න ඕන. රානි සඳරු ජස්මින් සහ විටමින් ඊ සමගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකට ප්‍රකාශ කරලා තිබෙනවා අද දවසේ. මේ තියෙන තත්ත්වය දරිද්‍රතාව ඔක්කොමත් එක්ක ලෝකේ මේ වගේ තත්ත්වයන්ට පත් වෙනකොට ඒ වෙලාවේදී ආධාර ලෝක ආහාර වැඩපිළිවෙල සහ විවිධ වැඩපිළිවෙල ඔස්සේ ආහාර සැපයීම් සිද්ධෙනවා. ඉතින් මෙතනින් එහාට අපි කනගාටු වෙන්න ඕන එක් පැත්තකින් ගත්තන් පස්සේ අපේ රටේ කිකිව්වම කියන්නේ ඇන්නම ඕන ඉන්නක් පැලවෙනවා කියලා. හැබැයි ඉනි පැලවුණාට මඤ්ඤොක දඬු ඇදුනට අද ඉඟුරු ටික ගේන්නේ පිටරටින්. ඉතින් අද අනිකුත් බොහෝ දේවල් කුකුල් කෑම ටික ගේන්නේ පිටරටින්. කුකුලට මන්ද කුකුලට ආහාර විදිහට ගන්න ටික එහෙම නැත්නම් බඩේරිඟු ටික ගේන්නේ පිටරටින් ඒව සම්පෝෂිත වෙන්නේ නැහැ. ඉතින් මේ ගත්තන් පස්සේ වවන්න පුළුවන් කවට වවන්න උනන්දුවක් නැති ජාතියක් කරා අපේ ජාතිය සහායවට දිරි දීමක් නැහැ. මේක රාජ්‍ය පාලනේ වැරදි. ඉතින් රාජ්‍ය පාලනේ එහෙම නොවුනනම් අපේ මිනිස්සු දිරිමත් කරා නම් ගොවියට වෙඳ පොළට හරි මිලක් ලැබෙනවා කියලා තීන්දුවක් තීරණයක් දුන්නා නම් අඩු මිලට සැපෙීමක් එනවා. හැබැයි ඒ සැපෙීම නැති කිරීම මේ දේශපාලඥයෝ පිටරටින් ගෙනවා. දැන් ඉංගුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගේන්න අවස්ථාව දුන්නනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.